විශ්වවිද්‍යාල සිසුන්ට දඬුවම් කරන්නේ විශ්ව දරුවෙකු නිර්මාණය කිරීමේ අරමුණින් මිස වෙනත් අදහසකින් නොවන බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.පී. දිසානායක මහතා පවසනවා. මහනුවරදී අද පැවති උත්සවයක් අමතමින් අමාත්‍යවරයා එසේ ප්‍රකාශ කළා. දෙලුවේ ප්‍රඥාවර්ධන මධ්‍ය මහාවිද්‍යාලයේ ගුරුපහර උල්ලේ ප්‍රධාන ආරාධ්‍යයා ලෙස සහභාගී වූයේ උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.පී. දිසානායක මහතායි. මෙහිදී ගුරුවරුන්ගේ සේවය අගයමින් සහතික හා ත්‍යාග ප්‍රදානය කරනවා. विकृति संस्कृति इवरकरा आय हत्या किसी प्रश्न पौष्टिक विश्वविद्यालय संबंधी मातिवर्या मेहदी अदास विश्वविद्यालय मनोहरी बाधा वाक्यों උදාහරණයක් හැදුවෙ කිව්වොත් මේ අය ඇවිල්ලා අපේ ගුරුවරුන්ට කෙරම ගයි අපේ ආචාර්යවරු මහාචාර්යවරුන්ට ගයි නෑ අපි එකට තහනම් නියෝගයක් පනවන අපේ විශ්වවිද්‍යාලයේ ස්ථිර ශේෂම කිසිම ගුරුවරේ අස්කර පැමිණෙන රාජ්‍ය නෝන විශ්වවිද්‍යාලයට බැඳවා ගැනීම තහනම් නියමස්ගාගාරවලින් පිටර ගිහිල්ලා බෝඩින් වගේ යන වෙලා තියෙනවා සිරස ටීවී සහෝදර ගුවන්විදුලි නාලිකාව ශක්තිය සෙම් ඊයේ 12 වන සම්වත්සරයේ සම්බරුවා. ශක්තිය සෙම් මෙරට ගුවන්විදුලි ශ්‍රේෂ්ත්‍රයේ පෙරලිකාර වෙනස්කම් සිදු කරමින් දමන ශ්‍රාවකීන් අතර ජනප්‍රිය වූ නාලිකාවක්. එහි 12 වන සම්වත්සරයේ වෙනුවෙන් විශේෂ වැඩසටහන් කිහිපයක් ඊයේ පැවැතුනේ යාපනයේ නෙල්ලියඩි ප්‍රදේශයේ කේන්ද්‍ර කරගන්නින්. යාපනයේ නෙල්ලියඩි පරමානන්දා ළමා නිවාසයේ දරුදරයන්ගේ සහ නෙල්ලියඩි ප්‍රදේශයේ දරුදරයන්ගේ සහභාගිත්වයෙන් මේ වැඩසටහන් පැවැත්වුණේ නෙල්ලියඩි කුංජර්කඩේ ක්‍රීඩා පිටියේදී. ප්‍රදේශයේ දරුදරයන් 250 දෙනෙකු පමණ ඊට සහභාගී වූ අතර ඔවුන්ට පාසල් උපකරණ පිරිනැමුණා. அந்த இசை நிகழ்ச்சியை கூட தங்களுக்கு அறிவித்திருந்த பாடசாலைகளுக்கு அல்லவே அங்கிருந்து வந்து சக்தி எஃப்எம் நாளிகாவை நிலதாரின் பிரிசாக் மே அவஸ்தாவ நியோஜனை கலா நீலாவனன் விரச திமில சாகித்ய புரோகாமிக் ஒவ்வொரு விசின் ரச்சித்த காவி சங்கிரகாயக் கொழும்பு திமில சங்கம் சாலாவேதி ஏ பசருவே எலிதைக்குனா සාහිත්‍යදරින් අධ්‍යාපන වේදින් මාධ්‍ය වේදින් ඇතුළු විවිධ පාර්ශ්ව නියෝජනය කරන පිරිසක් එක්ව සිටි මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූයේ ආචාර්ය එම්.ඒ. නුහුමාන් මහතායි. නිලවනන් ශුරින් 19 වැනි සියවසේ මෙරට දෙමළ සාහිත්‍යයේ පෙරලිකාර වෙනසක් ඇති කළ රාජ්‍ය සාහිත්‍ය සම්මානලාභී කවියෙකු ලෙස සැලකෙනවා. මේ පොතේ පිටකවරේ නිර්මාණය කළේ ශාන්ත කේ හේරත්. 22 තුළ නීලාවනන් දිගින් දිගටම රචනා කරලා ඔහුගේ දක්ෂතා පෙන්눔 කරලා තිබෙනවා 1952 දී ඔහුගේ පළමු සාහිත්‍ය රචනාව ඉදිරිපත් කළා ඒ කෙටි කතා නිර්මාණයක් 22 තුළ ඔහු කළ රචනා අතිවිශිෂ්ටයි ලංකාවේ දෙමළ සාහිත්‍යයේ ඔහුටම කියලා ආවේනික ක්‍රමයක් ඔහු ගොඩනගා ගත්තා මඩකලපුර පෙරිය නීලාවනේ ප්‍රදේශයේ 1931 වර්ෂයේ ජුනි 30 වනදා උපත ලැබූ නීලාවනන් ශූරින් කෙටි කතා කාව්‍ය නාට්‍ය විමර්ශන ග්‍රන්ථ ඇතුළු ශිෂ්‍ර රසක විශිෂ්ටෙක් නුවරඑළියට තදාසන්න ප්‍රදේශවල ජනතාව තම දහසක් රාජකාරී ඉටු කර ගැනීමට නගරයට පැමිණිය යුතුයි සේම හැටන් කොටගල පතන හා තලවකැලේ ප්‍රදේශවල සිට දහස් ගණන් පිරිස් තම සේවා ස්ථාන සඳහා දෛනිකව පැමිණෙන්නේ නුවරඑළියටයි එසේ පැමිණෙන පිරිස් ගමනාගමන අවශ්‍යතා සපුරා ගන්නේ පෞද්ගලික මෙන්ම ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථවලින් හෙට් නුවරඑළිය සිට හැටන් දක්වා දිවෙන 900 අතුරු මාර්ගයේවත් ෂෝට්කට් මාර්ගය භාවිතා කරන ජනතාව තම සේවයේ නිමා කිරීමෙන් අනතුරුව නිවෙස් බලා යාමේදී
ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ නොමැතිකමින් දෛනිකව ගැටලු රැසකට මුහුණ පානවා. අපිට එකම බස් එක සීටිපි දීන්නේ පාරමාර වෙනකොට තමයි සීටි බස් එකක් තියෙන්නේ. ඒ අතරතුරේ තුවන්නේ ප්‍රයිවට් බස් විතරයි. ඒ ප්‍රයිවට් බස් සමහර වෙලාවට තමයි එන්නේ සමහරට එන්නේ නැත්නේ. එසේ වූ විට මේ මාර්ගයේ ගමන් කිරීමට බලාපොරොත්තු වෙන සිටින මගීන්ට සිදුවන්නේ විකල්ප සොයා ගැනීමටයි. ගොඩක් කටි වෙලාව ඉඳලා නානෝ එනානෝ ඉඳලා තලාවකල ඉඳලා හැට්නේම ලොරි වලින් එනවා එන වාහනවලින් තමයි නැගලා එන්න වෙන්නේ. ඊට අමතරව බොහෝ අවස්ථාවන්හි මොවුන් ගමන් පහසුව සලසා ගන්නේ දුර ගමන් සේවා බස් රථවල ආධාරයෙන්ුයි. මගින් පවසන්නේ මේ අතර කලදුටු කල වළහිය ගන්නා පිරිසද සිටින බවයි. සමය වැඩි වුණාම ස්වීට් කාර් කටි කොමාරේ සාජස් වැඩි කරලා ගන්න බල. ඒන අපිට ගොඩක් අමාරු වෙනවා. සමහර සීටිස් වල ඩබල් සාජස් වැඩි ගන්නවා. කලට වේලාවට නියමිත පරිදි බස් රථ යෙදවීමට නුවරඑළිය ඩිපෝව ක්‍රියා නොකිරීම නිසා සේවයේ නිමවා යන මගී ජනතාවට සිදුව තිබෙන්නේ මහා මග රස්තිය දුවීමටයි. එසේම මෙය කළු කඩකාරීන්ගේ මල්ල තර කර ගැනීමට පහසුකම් සැලසීමක් බැවින් නුවරඑළියේ සිට හැටන් දක්වා නානුවය ෂෝට්කට් මාර්ගයට මෙන්ම අනිකුත් මාර්ග සඳහාද ප්‍රමාණවත් ලෙස බස් රථ යොදවා මගින්ගේ ගමන් පහසුව සැලසිය යුතු නොවේද? ගමනාගමන මණ්ඩලයේ සභාපතිතුමනි, මේ ඔබේ අවධානය පිණිසයි. අද විදිස්පත් සින්දයා පිරිසුරිය. පිපිලිමකින් පසු නවසීලන්තයේ ආක්‍රයක් තුළ සිර වූ කම්කරුවන් 29 දෙනා මුදා ගැනීමේ මෙහුමේ පළමු අදියර අද ආරම්භ වුණා. ආක්‍රේ පිහිටි ක්‍රේමවුත් භූමි ප්‍රදේශයට හදිසි සහන සේවා කණ්ඩායමක් පිටත් කර හැරුණේ ඒ අනුවයි. පසුගිය සිකුරාදා පස්රුවේ සිදු වූ පිපිරීමකින් පසු ආකරේ සිටි කම්කරුවන් දෙදෙනෙකු දිවි බේරාගත්තත් තවත් 29 දෙනෙකු තවමත් සිටින්නේ ආකරේ තුලයි. ඔවුන් ජීවිතුන් අතර සිටින බවට එරට බලධාරීන් මෙන්ම ඥාතීන්ද පසුවන්නේ දැඩි විශ්වාසයකින්. ඊයේ පස්රුවේ ප්‍රතිසාකච්ඡාවකට එක්වෙමින් එරට බලධාරීන් පැවසුවේ ආකරේන් විෂවායු නිකුත් වීම හේතුවෙන් සහන සේවකීන්ට එතුළට යෑම අනතුරුදායක බවයි. පසුව ආක්‍රය තුළ ඇති වායු සංවිතය පරීක්ෂා කළ බලධාරීන් ඒ තුළට හැකි අයුරින් ඔක්සිජන් යැවීමට පියවරගත් බව විදෙස් වාර්තා සඳහන් කළා. පෙරේදා පස්රුවේ එම පිපිරීම සිදුව ඇත්තේ ආක්‍රයේ කිලෝමීටර 1.5ක් ගැඹුරු පතුලේ. ඒ වන විට කම්කරුවන් සියලු දෙනා මීටර 200ක පමණ කොටසක සිටින්නට ඇතැයි විශ්වාස කරනවා. ඔවුන් අතර බ්‍රිතාන්‍ය ජාතිකයින් දෙදෙනෙක්, ඔස්ට්‍රේලියානු ජාතිකයින් දෙදෙනෙකු සහ දකුණු අප්‍රිකානු ජාතිකයෙකුද සිටින බව විදෙස් වාර්තා ප්‍රකාශ කළා. තහනම් ඖෂධ භාවිතය, ශරීර ආබාධ, වත්මනෙහි මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් මුහුණ දෙන ප්‍රධාන අභියෝගයන්. එම අභියෝග ජයගත හැකි එක් ප්‍රධාන මාර්ගයක් වන්නේ අදාළ ශේෂ්ත්‍රයන්හි හසල දැනුමක් ඇති ප්‍රවීණයන්ගේ උපදෙස් හා සේවය ලබා ගැනීමයි. උපන් රටට සිය මවට මෙන් ආදරය කරන වෛද්‍ය සිරි කන්නංගර මහතා ක්‍රීඩා වෛද්‍ය විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරේ ගුරුවරයක් වූ සිය මව සමග බණ්ඩාරගම රමුක්කන විද්‍යාර්ථ විද්‍යාලයට ගොස් මූලික අධ්‍යාපනය ලැබූ කන්නංගර මහතා ද්විතීක අධ්‍යාපනය හැදෑරුවේ කොළඹ රාජකීය විද්‍යාලයෙන්. ඔහු 1971 වසරේ සිට පදිංචිව සිටින්නේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරයි. දැන් මෙහි සිඩ්නි නුවරට ඇවිල්ලා අවුරුදු 34ක් වෙනවා. අවුරුදු 34ක් මගේ රැකියාව කරේ සිඩ්නි වල ඉඳගෙන. ස්පෝර්ට්ස් මෙඩිසින්, රුමටොලොජි, වාත අමාරුව ගැන විශේෂ අන්‍ය මේ පාඨකම හම්බෙලා ඒ සිඩ්නි යුනිවර්සිටි එකේ ගන්නෙලා ඒ ප්‍රැක්ටිස් කරන්න දැන් අවුරුදු 34ක් වෙනවා ඇවිල්ලා. එයා පොඩි කාලෙම මේ එතන දාගම් දාන්න පුළුවන් උන. ඔව්. එයා ඒ කාරණාව දිගටම ගෙනෙච්චයි ගෙන ගත්ත කිසි ප්‍රශ්නයක් උනේ නැහැ. බාසිලෝනා, ඇට්ලන්ටා සහ සිඩ්නි ඔලිම්පික් ක්‍රීඩා උළෙලවලදී ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ වෛද්‍යවරයෙකු ලෙස සේවය කළ කන්නංගර මහතාට එම සේවයේ අගයනුවස් සිඩ්නි ඔලිම්පික් උළෙලේදී ගිනිසිලුව රැගෙන යාමේ දුලබ අවස්ථාව උදා වුණා. අපි පොඩි කාලේ ඉඳලම ඔස්ට්‍රේලියාවට ටුවර් කරාම හැම පාරම ක්‍රිකට් ක්‍රීඩකයෙක්ට මොනවා හරි
අසනීපයක් වුණොත් ડોક્ટર සිරි කන්නංගර තමයි ඒගොල්ලන්ව ඔක්කොමලව බලාගත්තේ. ඒකම ඒ විතරක් නෙමෙයි මං හිතන්නේ හුඟක් වෙලාවට තාත්තා කෙනෙක් වගේ ළමයින්ව ගෙදර තියාගෙන ඒගොල්ලන්ට ට්‍රීට් කරේ. ප්‍රධානම කරුණ තමයි මට මතක් වෙන්නේ උත්තම මුරලිදරන් 1996 ඒ බෝලේ දමල ගහන ප්‍රශ්න ආපු වෙලේ ශ්‍රී කන්නංගර මැතිතුමා තමයි එහි ඉන්න වෛද්‍යවරයෙකු ලවා මුරලිදරන්ගේ වාර්තාවක් ලබා දුන්නේ. ඒ වාර්තාවේදී පෙන්눔 කරා මුරලිදරන්ගේ අත නැමිලා කෙලින් වෙන්නේ නැහැ කියන බෝලේ දමල ගහන්නේ නැහැ කියන වාර්තාව ඉස්සෙල්ලාම ලබලා දුන්නේ එතුමා. එවැනි ක්‍රීඩාවේ වෙන ආබාධ වලට ක්‍රියාත්මක වෙන්න පුළුවන් වෛද්‍යවරු අද අපේ රටේ නැහැ. ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ අද යුද්ධය අවසන් කරලා මේ රට සංවර්ධනයට යනවා නම් විශේෂයෙන්ම මේ සිරි කන්නංගර වගේ මහත්වරු මේ රටට පැමිණලා මම හිතන්නේ අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට උදව් කරොත් අපේ ක්‍රීඩාව මීට වඩා ඉදිරියට ගෙන යන්න පුළුවන් කියන එක මට ලොකු දැක්මක් තියෙනවා. ડોક્ટર සිරි කන්නංගර ලාංකිකයේ බොහොම උසස් කැඳුම් බිඳුම් ඔතපීඩික් කියන්නේ විශේෂයෙන් බොහොම උදව් ලංකාවේ මේ ස්පෝර්ට්ස් ටීම්ස් වලට ක්‍රිකට් විතරක් නෙමෙයි උඟක් ඒවලට උදව් කරලා තියෙන එක මම දන්නවා. මහාචාර්ය කන්නංගර මහතාගේ විශේෂත්වය එතර හෝ මෙතර කිසිදු ශ්‍රී ලාංකිකයෙකුගෙන් සිය සේවය සඳහා මුදල් ලබා නොගැනීමයි. ගමට සේවය කර තාත්තා අම්මා ගමට සේවය කරා. ඉතින් ඒ පිනෙන් අපි දැන් මේ නිව් සවුත් වේල්ස් සිඩ්නි නුවරට ඇවිල්ලා දැන් අවුරුදු මම අවුරුදු 34ක් මේ රටේ ඉඳලා තියෙනවා. ලාංකික කට්ටියගේ සමහරගෙන් නෙමෙයි ලාංකික කට්ටිය කාගෙන්වත් මම මුදලක් ගන්නෙ නැහැ. ඒක ඉතින් මගේ යුතුකමක් ලාංකිකයන්ට එහි හිටියත් මෙහි හිටියත්. ඉතින් මට අධ්‍යාපනයක් හොඳ රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනයක් දීලා ඊට පස්සේ ඉතින් මම මගේ උනන්දුවෙන් අම්මලාගේ අවවාද උත්සාහ නිසා මේ තත්ත්වයට එන්න හම්බුණා. ඉතින් ඒකට ඉතින් පින් අම්මටයි තාත්තටයි මම ගියේ ඉස්කෝලේටයි ඉස්කෝල් ගුරුවරුන්ටයි. නිරෝගී පරපුරක් බිහි කිරීම ක්‍රීඩාවේ අරමුණයි. එම අරමුණ ඉටු කර ගැනීමේදී ක්‍රීඩ ක්‍රීඩකාවන්ට නිරෝගීකම රැක ගැනීම අත්‍යවශ්‍ය කරුණක්. ඒ සඳහා මෙරට ක්‍රීඩා බල බහුතරයේ පුරුද්ද වී ඇත්තේ රුපියල් ශත ඩොලරයට හරමන විදේශීය ක්‍රීඩා වෛද්‍යවරුන්ගේ සහ පුහුණුකරුවන්ගේ සේවය ලබා ගැනීමයි. එබැවින් හෙට දිනේ ජගත් කෙළිබිම ජය ගැනීමට උත්සාහ දරන මෙරට ක්‍රීඩ ක්‍රීඩකාවන් සඳහා සිරි කන්නංගර වැන්නන්ගේ සේවාව ලබා ගැනීම මෙරට ක්‍රීඩා බලධාරීන්ගේ වගකීමක් නොවන්නේද? බටහිර ඉන්දිය කොදෙව ශ්‍රී ලංකා දෙවිනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට වේගවන්ත වෙන ක්‍රීඩකින් දෙපළක් ඇඳවා තිබෙනවා. ඒ නුවන් කුලසේකර සහ නවක ක්‍රීඩක සමින්ද එරංගයි. ඒ පිළිබඳ තවත් තොරතුරු රාත්‍රී 10ට. අද කාලකුණ තොරතුරු ගෙනෙන්නේ කතුනි සමරසිංහ. කාලබල තොරතුරු ගැනීම සභාවලන කැමී සූදානම කොළඹ නගරයේ තාස්කාලීදී පවතින අධික වැසික් සමග ඉදිරි දින දෙක තුළ දිවයිනේ බොහෝ පළාත්වලට තරමක තද වැසිය සිටිය හැකි බව පළාත් විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ තත්ත්වය දැඩිව බලපාන්නේ වයඹ පළාතට. වයඹ පළාතේ බොහෝ ප්‍රදේශවලට ඉදිරි දින දෙක තුළ තරමක තද වැසි සමග තද සුළං ඇතිවිය හැකි. ඒ වගේම විශේෂයෙන්ම සඳහන් කළ යුතු කාරණයක් තිබෙනවා යුණා මෙම වැසි කාලයේදී අකුණු අනතුරු පිළිබඳව සැලකිලිමත් වන්න කියලා අපි ඔබට දැනුම් දෙනවා. තවත් වස්තු මගින් යලි සමයම රාත්‍රී 10ට. අයිබෝන්.